අද අපි තොරතුරු දැනගැනීමේ නිලධාරිය හම්බෙන්නාව විශේෂයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අපි මේ රටම දන්න මවිත කරමින් විදේශීය කාන්තාවක් නීති විරෝධී ලෙස කූට ලිපිලේඛන සකසමින් මේ රටේ පාර්ලිමේන්තුවට ගිහින් අවුරුදු 4කට අධික කාලයක් විවිධ වරප්‍රසාද ලබා ගනිමින් මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් ජීවත් වුණා. නීති විරෝධී ලෙස විශේෂයෙන්ම ඇයට මේ තනතුරේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ රැඳී සිටින්න බොහෝ සහයක් දුන්නා ආගම නිගමන කොමසාරිස්වරයා. ඒ සියල්ල පැත්තකින් තියලා මේ රටේ ජනතාවගේ මහජන මුදල් කොපමණ මුදලක් මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරියක් විදිහට වියදම් කළාද, කොපමණ වරප්‍රසාද ලබා දුන්නාද, කොපමණ කාර්ය මණ්ඩලය ලබා දුන්නාද, පාර්ලිමේන්තු විශේෂයෙන් පාර්ලිමේන්තු මේ හිටිය අවුරුදු 4 කාලය තුළ රජයේ ජනතාවගේ බදු මුදල් කොපමණ මුදල් ප්‍රමාණයක් ඇය වෙනුවෙන් නාස්ති කළාද, ඒ වරප්‍රසාද කොපමණ ප්‍රමාණයක් ඇය භුක්ති විඳාද, ඒ වෙනුවෙන් මේ රටේ ජනතාවට ලැබෙන වන්දිය මොකද්ද, එහෙම නැත්නම් මේ චලාභය පිළිබඳව අපි ඉදිරියේ නීතිමය පියවර ගැනීමට සූදානම් තියෙන නිසා ඒට අවශ්‍ය දත්ත සහ තොරතුරු ලබා ගැනීම පිණිස අද තොරතුරු ගැනීමේ නිලධාරී අපි හම්බුණා. ඒනවා දින 14ක් ඇතුළේ තමයි පොරොන්දු වුණා අපිට අදාළ සියලු විස්තර දෙනවා කියලා. මේට පස්සේ අපි ඊළඟට යනවා ඇය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුරය දරපු අමාත්‍යාංශය. ඇයට කොපමණ මුදලක් වියදම් කළාද, කොපමණ වරප්‍රසාද ලබා ගත්තද, කොපමණ විදේශ සංචාර ගියාද, ඒ සඳහා කොපමණ වියදම් කළාද කියන ඉතුරු කාරණාත් අරගෙන නීතිමය පියවර ගැනීමට ඒ වියදම් කරපු සියලු මුදල් ඇය විදේශීය කාන්තාවක් විදියට මේ රටේ අනීතක විදියට රැඳී සිටීම සම්බන්ධයෙන් ලබාගෙන නැවතත් මේ රටේ ජනතාව මේ මුදල් ලබා දීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අපි අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය දත්ත සහ තොරතුරු ලබා ගැනීම සඳහා මේ පනතෙන් අද අපි මේ ස්ථානට ආවා. ඒ නිසා අපි ඉදිරියේදී අපි නැවතත් අමාත්‍යාංශයට ගිහිල්ලා එතුමිය අමාත්‍ය ධූරය දරපු එතනත් විස්තර අරගෙන මේ සියලු මුදල් මේ රට ජනතාවට ලබා දීමට අවශ්‍ය කටයුතු වලට මුල පුරන. අපි දන්නවත් එතුමිය කාර්ය මණ්ඩලයක් නීතියානුකූලව හම්බෙනවා, ඒ වගේම වාහනයක් හම්බෙනවා. සමහර වෙලාවට එතුමිය අමාත්‍යවරියක් විදියට හිටියා, එතනින් අමාත්‍යාංශ නිල නිවාස එතුමියට ලැබිලා තියෙනවා. එහෙනම් නිල නිවාස කොහොමද, නිල නිවාසවල විදුලි බිල කීයද, ජල බිල කීයද, ආරක්ෂක බිල් කීයද, නිල නිවාස නඩත්තුවට කොපමණ ගියාද, ඉතින් මේ ඔක්කොම මහජනතාවේ බදු මුදල්. ඉතින් ඒ නිසා මේවා අමාත්‍යවරියක් විදියට කොපමණ මුදල් පාවිච්චි කළාද, මේ සියල්ල අරගෙන මේ තොරතුරු අරගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තමයි අපි මූලික වෙන්නේ. එතුමියට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදියට ලැබෙන වරප්‍රසාදවල කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් මන්ත්‍රී ධූරය ලබාගෙන තියෙන කූටලිපිලේකන දීලා නම් ඒ නිසා පත්විච්ච සියලු දෙනාම නීති විරෝධී නිසා ඒ සියලුම දේවල් අපි අය කරගත් යුතුව තිබෙනවා රටට. නෑ මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයක් මන්ත්‍රී ධූරය ලබා දෙන්නේ මැතිවරණ කොමසාරිස්ගේ ඉල්ලන උදාහරණයකට අනුව ඡන්දයක් ඉල්ලනකොට නම උප්පැන්න සහතිකයට අනුව හෝ පාස්පෝර්ට් එකට අනුව රියදුරු බල මොකක් හෝ නීති අනුකූල රජයේ පිළිගත ලිපිලේඛනයක් වෙන්න ඕනේ. එතකොට ඩයනාගමකට හැඳුනුම් පතක්ද තිබ්බේ ඒක දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ ඉල්ලනකොට අභියෝග කරන්න ගියාම කිව්වේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ද මේ ඇමරිකානු පුරවැසියෙක් කියන එකට මතකනේ මැතිවරණ කොමසාරිස්වරයා. එන ඉතින් මුළු රටම දන්නවනේ ගෝඨාභය ඇමරිකන් පුරවැසියෙක් කියලා. ඉතින් නමුත් පනතිර රිංගල ගිහිලා ජනාධිපතිවරණයට ඉල්ලලා ගත්තනේ. ඒ ලේඛන චෙක් කරන්න නම් බුන්නේ නැහනේ. නමුත් දැන් අධිකරණයට යන්න බැරුව නැහැ. ගෝඨාභය ජනාධිපති වුණාම ඒ ජනාධිපති සතු මුඛ්‍ය බලතල වලින් බේරෙනවා. හරිද? ඉතින් ඒ වගේ දයනගමකට එහෙම බලතල යන්නේ නැහැනේ. එහෙනම් අපිට අයිතියක් තියෙනවා මේව පාවිච්චි කළේ මේ හොරලේක පක්ෂ මහලේකම්ට බලන්න බෑ ඩයනගේ උපතයි විපතයි. හරිද? අපි දන්නේ නැහැ ඩයනා කොහොමද ආවේ කියලා. නමුත් මැතිවරණ කොමසාරිස් ගාවත් ලිපි ලේඛනයක් චෙක් කරන ක්‍රමවේදයක් නැත්නම් පක්ෂ මහලේකම් කරෙක්ට ඉල්ලන්න බෑනේ. දැන් ආරංචිය තියෙන්නේ ඉතිහාසයේ එහෙම හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටියා. එහෙනම් ওই ප්‍රශ්න මහතාගේ ඉතිහාසයේ ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් ඒකේ මහලේකම්වරයාගේ. එතකොට සමහර කියන තවත් මන්ත්‍රීවරු 7-8ක් ඉන්නවා කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තු මේ
මන්ත්‍රීවරු පත්වීම සම්බන්ධයෙන් වැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අපේ තෝරනකොට ඒ නිර්ණායක මොනවද කියලා බලන්න ඕනේ. අපිට ආර තියෙන විදිහට ශ්‍රී ලාංකික පුරවැසියෙක් එන්න ඕනේ උප්පැත්තියෙන්, එහෙම නැත්නම් ඇප්ලයි කරලා. දැන් මේ දෙකම නැත්නම් දැන් මේ ඩයනගාමගේ විතරක් නෙමෙයිනේ, ඩයනගාමගේ නෙමෙයි, අනිවාර්යයෙන්ම වැලිකඩ යන්න එපා ආගමික ගමන කොමසාරිස්තුමා. දේශපාලඥයෝ කියන විදිහට විදේශ කාන්තාවකට ශ්‍රී ලාංකේය පාස්පෝර්ට් එකක් ඉෂු කළා නම් ඈ අරිණන් ඩයන එනකොට මේ වෙනකොට ඉන්නෝනේ මිරිහානේ සිරගත කරලා කඳවුරේ. ඩයනගාමගේ ඉන්නෝනේ මිරිහානේ පොලිසිය තියන වෙනම විදේශීය සරණාගතයෝ ඉන්නෝනේ තැන. හරිද? නැතුව ඩයනගාමගේට සැප විඳගෙන ඉන්න බෑ. ඈ වෙනත් රටක පුරවැසි කාන්තාව. ඒ නිසා මේ නීතිය ක්‍රියාත්මක කිරීම නීතිය බල අයට බාරයි. Asian Mirror.lk